එතකොට අපිට බරපතල සැකයක් තිබෙනවා, බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා. මේ මාධ්‍ය ඉදිරියට ඇවිත් තමන්ට කැමති මතය ලබා දිය යුතුයි කියන අභියෝගය වෙනත් ආකාරයකින් ඔවුන් අධිකරණ ඉදිරිපත් කරනවා. මේක බරපතල ප්‍රශ්නයක්, මේ වන විට තීරණාත්මක ප්‍රශ්නයක්. මේ රටේ ජනතාව ජනතාවන තියෙන එකම බලාපොරොත්තු එකම අපේක්ෂාව අධිකරණයේ ස්වාධීනත්වය. අධිකරණයේ ස්වාධීනත්වය අපි දැක්ක පහුගිය අවුරුදු 3.5 තුල අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් පරිසරයක් ඇදලා තිබුණා. අපි දැක්ක පහුගිය ඒ පහුගිය අවුරුදු 3.5 තුල ඒ යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අධිකරණය බරපතල ආකාරයෙන් අයි ආණ්ඩුවට විරුද්ධවම තීන්දුව දීමේ ස්වාධීනත්වයක් අධිකරණයට තිබුණා. ඒක තමයි අධිකරණ ස්වාධීනත්වය. අපි ඉල්ලා සිටි ස්වාධීනත්වය. ඒක තමයි අපි ඉල්ලා සිටි ස්වාධීනත්වය. ඒ ස්වාධීනව ගරු අධිකරණයේ කටයුතු කරන මොහොතක අධිකරණය සම්බන්ධයෙන් බරපතල විදියට ඒ අධිකරණ ක්‍රියාදාමයන් ඒ අධිකරණ නඩු තීන්දුව ආයේ නඩු තීන්දුව ලබා දීපු යම් යම් උසස් නිලධාරීන් අගමිනිසුරුවරියන් මේ අය සම්බන්ධයෙන් බරපතල විදියට කටයුතු කරපු ඔවුන්ව නීත්‍යානුකූල නොවන ආකාරයකින් ඉවත් කරපු රාජපක්ෂ මහින්ද රාජපක්ෂ වැනි අය ප්‍රසිද්ධිය ඇවිත් තමන්ට කැමති දේ ඉටු කර ගැනීම සඳහා තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම බරපතල ප්‍රශ්නයක්. ඒ තවදුරටත් සනාථ වෙනවා පහුගිය දවසක වාසුදේව නානක්කාර වැනි අය ප්‍රකාශ කරාම අධිකරණයේ කුමක් කිව්වත් අධිකරණ තීන්දුව කුමක් වුණත් අපේ ආණ්ඩුව යනවායි කිව්වහම මේක තවදුරටත් සනාථ වෙනවා. මේකෙන් පේනවා රාජපක්ෂවරුන් මහින්ද රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ දෝලාව කරගහන ඇම්බැට්ටයන් අධිකරණයට කටයුතු අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කරන විදිය මේ අයට බලය ලැබුණාම ඒ අය හැසිරෙන විදිය පේනවා. අපි හැමදාම කිව්වා මේ රටේ මර්මස්ථාන ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන මර්මස්ථාන සියල්ලක්ම තමන්ට අවශ්‍ය කරන විදියට හැසිරවීමේ හසුරෝපු දේශපාලන සංස්කෘතියක් මහින්ද රාජපක්ෂලට තිබුණේ වාසුදේව නානායක්කාර වැනි අයගෙන් පේන්නේවා. එයා කියන්නේ නේද තමන් සූදානම් නැහැ අධිකරණය පිළිගන්න කියන එක. මේ අධිකරණයට කරන අගෞරවයක්, මේ අධිකරණයට කරන වෙනත් ආකාරයකින් අභියෝගයක්. බලා අපේ කැමැත්ත අපේ කැමැත්තන අනුව කටයුතු කරපන්, උබලා උබලා වෙනස් දෙයක් දුන්නත් අපි ඒක පිළිගන්න සූදානම් නැහැ කියන අභියෝගය කරන්නේ වාසුදේව නානායක්කල්ලා. මහින්ද රාජපක්ෂීට කලින් දවසේ කිව්වේ ඒක තමයි. මට ඕනේ මේක, මට ඕනේ මේ තීන්දුව කියන එක වෙනත් ආකාරයකට කිව්වේ. ඒ නිසා අපි දන්නවා මහින්ද රාජපක්ෂලගේ දේශපාලනය උනේ රාජ්‍ය නම් මමයි කියන එක. මේක තමයි සර්වාධිපති පාලනයක ස්වභාවය. විධායකයත් මම, ව්‍යවස්ථාදායකයත් මම, අධිකරණයත් මම. මේක තමයි රාජපක්ෂලාගේ සර්වාධිපති පාලනය රාජ්‍ය නම් මමයි කියන එක.